මොකද අදත් සාර්ථක ලෙස වැඩේස් නියමටම තියෙනවා අපේ මොස්ෆෙට් දෙකට හීට් සින්ක් එකක්වත් නැහැ. කලින් ඉඳලා තිබ්බේ 19 සප්ලයි දැන් මදි හින්දා 24 දුන්නා. සාදරයෙන් පිළිගන්නවා ටෙක් බූම් channel. ඉතින් යාළුවනේ ඔන්න අද මම ගෙනාවා සුපිරිම සුපිරි class D power amp එකක්. මේක MOSFET දෙකකින් drive කරන class D amp එකක්. ඉතින් මේක ඇත්තටම මගේ design නෑනේ. මේක 320 volt block එකකින් ගත්තේ block site එකෙන්. ඔයාලා දන්නවා electronic වලට ගොඩක් ඇත්ත circuit දාන block එකක්. ඉතින් මම මේකෙන් තමයි මේක ගත්තේ. හැබැයි මම ගොඩක් කල් මේක අරන් තිබ්බට මම මේ circuit එක විශ්වාස කරේ නෑ. මොකද මම හිතුවේ TTL number එකකින් මේ වගේ amp එකක් හදන්න පුළුවන්ද කියන එක ඇත්තටම පොඩි අවිශ්වාසයක් තිබ්බා. නමුත් මම මේක අද මගේ හිතෙන් අයින් කරගත්තා. ඇත්තම ඔයාලා try කරලා බලන්න මේක single layer සරල board එකක්. මේක diagram එක උනත් ඔයාලට බලාගෙන හදන්න පුළුවන්. අපි යමු video එකට. ඉතින් අරනේ අද ඔයගොල්ලෝ වෙනුවෙන් ගේන video එක sponsor කරන්නේ JLC PCB website එක. ඉතින් ඔයාලට අලුත් feature එකක් කියලා තිනවා flex PCB design කරන්න. ඉතින් මම ඒ ගැන ඔයාලට මම PCB එක design කරද්දි විස්තර කරන්න. ඉතින් ඊට අමතරව ඔයාලට මෙතන layer 8 ඒ වගේම PCB assembling 3D printing වගේ features ගොඩක් හම්බෙලා තිනවා. ඉතින් ගොඩක් අයට තිබ්බ මෙතන account එකක් හදාගන්න ප්‍රශ්නයක්. ඉතින් ඔයාලට account හදන්න දෙයක් නැහැ. Gmail account එකක් තියෙනවා නම් නිකම්ම log වෙන්න පුළුවන්. Login කියන තැනට ගිහිලා Gmail එකෙන් log වෙන්න. ඊට පස්සේ ඔයාලට මම දුන්න මේ grep file එක මෙතනින් ඔයාලට upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා හදාගත්ත grep file එකක් උනත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඒක ඉදිරියේදී කියලා දෙන්නම් කොහොමද software එකකින් grep file එකක් design කරගන්නේ කියලා. ඉතින් ඔයා මේ grep file එක upload කරාට පස්සේ මෙන්න මේ විදිහට preview එකක් පෙන්නනවා. ඉතින් මෙතනින් ඔයාට තියෙන්නේ මේ PCB එකේ ඔයාගේ මොන හරි වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන මේ millimeter කියන section එකේ ඔයා 100 100 තියාගන්න. එතකොට PCB පහක් ඩොලර් දෙකක් වගේ මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම මෙතන colors ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට color වලට මුදලක් add වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට තියෙන මෙන්න මේ තන option එකෙන් save card දෙන්න. එතකොට ඔයාලට නිකම්ම pop up වෙනවා කාඩ් එකට වැටුණා කියලා. ඉතින් ඔයාලට ඒ කාඩ් එකෙන් මෙන්න මේ විදිහට click කරලා කාඩ් එක open කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන මේ ඔයාගේ සම්පූර්ණ ගාන මෙතන secure checkout කියන බටන් එක click කරන්න තියෙන්නේ. එතෙන් මෙතන මේ තියෙන උඩ තියෙන තැනින් ඔයාගේ address එක, ඒ වගේම postal code එක, ඔයාගේ number එක ඒ ටික හරියට upload කරන්න තියෙන්නේ. මහ ලොකු දේවල් නැහැ. ඊට පස්සේ මෙතනින් ඔයාලා කෙලිම මෙන්න මේ උඩ තියෙන option එක දීලා ඔයාලට පල්ලෙහාට යන්න පුළුවන්. මේක තමයි ගොඩක් වෙට අමාරු තැන, මේ ලොකු ඩොලර් ගාණක් පෙන්නනවා කියන එක. ඉතින් මේක ඔයාලට මේ FedEx වගේ එහෙම නැත්නම් මේ යට තියෙන එයා මේල් වගේ එකකට දාගත්තාම මේ මුදල ගොඩක් අඩු වෙනවා. ඔයාලා ඒකට බය වෙන්න එපා. පටන් ගත්ත ගමන් ඩොලර් 80 ගාණක් තිබ්බට. ඉතින් ඒක ඔයාලා මෙතනින් සෙටින්ග්ස් ටික හැදුවට පස්සේ ඔයාලට තියෙන මෙතනින් කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ ඔයාලට ටික වෙලාවකින් මෙන්න මේ විදිහට එනවා. මේකෙන් pay directly කියන එක තමයි ඕනේ රිකමන්ඩ් කරන්න ඒගොල්ලෝ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් payment process එකට එන්න. ඉතින් ඔයාලට මෙතන ඉස්සරවම තියෙන PayPal. ඉතින් PayPal වලින් අපිට ගෙවන්න බෑ. ඉතින් ඒ නිසා අපි credit card එකෙන් හරි debit card එකෙන් හරි ගෙවන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට තියෙන coupon තියෙනවා නම් ඔයාලට coupon එක click කරලා ඉතින් අඩු ගාණ ඔයාගේ card එකෙන් ගෙවන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා මේ card එක ගෙවන්න මේ secret code අනම්මන ටික දාගෙන pay කරන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ පාර PCB එක දවස් 5ක් වගේ ඇතුළත තව. හැබැයි පොඩි දුකට කාරණාව කියන්නේ මේ පාර මට ලොකු tax එකක් ලංකාවේ කට්ටිය ගහලා තිබ්බා. ඉතින් හරිම කුජීතයි වැඩේ. මොකද අපි සාමාන්‍යයෙන් තාම ස්ටෑන්ඩ් අප් අපි උඩට එනක මිනිස්සු. ඉතින් අපිට ඒ වගේ එකක් ගහපුවාම හරිය දරා ගන්න අමාරුයි. අපි වගේ ප්‍රැක්ටිස් කරන ටෙස්ටිං වගේ ප්‍රොජෙක්ට් වලට මේ වගේ PCB ගේනකොට ඉතින් ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේක single layer හින්දා ඔයාලට print කරගන්න පුළුවන්. බය වෙන්න එපා. order කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් යාළුවනේ මේකේ MOSFET එක මේක ටිකක් විශේෂයි. IRF P260N කියන MOSFET එක. මේක 250N කියලා එකක් තියෙනවා. මේ දෙකම යූස් කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම IRF P මේ 200 series එක ගන්න ඕනේ. අනිත් ඒවා අපි දන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන BD139 140 කියන ට්‍රාන්සිස්ටර් දෙක. ඊට පස්සේ මෙන්න මේ TL494 කියන IC එක අනිවාර්යෙන් ඕනේ. මේවා නම් ඕනම ඉලෙක්ට්‍රොනික ෂොප් එකක ගන්න තියෙන ඉතාලම අඩු මුදලට ගන්න තියෙන කම්පෝනන්ට්ස්. ඉතින් මේ ඔක්කොම ලංකාවේ ගන්න තියෙනවා. මේ හැම කම්පැනි එකක්ම ලංකාවේ ගන්න තියෙනවා. ඉතින් අනුනේ මම මේ පාරත් රෙසිස්ටර්ස් අනම්මනම් පාස් වෙන වීඩියෝ එක ඔයාලට ගේන්නේ නැහැ. හේතුව බෝඩ් එකේ ලේඅවුට් එකේ හරියටම තියෙන වැලියු හරියටම හරි. ඔයාලා සිංගල් ලේයර් print කරගන්නවා නම් ඒකේ තියෙන top එකේ top layer එක top silk එක දීලා තියෙනවා. ඒ වැලියු එකත් හරියටම හරි. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා print කරලා මේ බෝඩ් එක තනියම හදාගන්න පුළුවන්. පාඩුවක් වෙන්නේ නැහැ. අනිත් එක මේ බෝඩ් එක ඔයාලා කොපර් බෝඩ් එක print කරලා ගත්තත් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඇත්තටම මේක හොඳ success board එකක්. මොකද මම ඔයාලට පළවෙනිදම මේකේ proof පෙන්නවා. ඉතින් යාළුවනේ මේකේ resistors දාදි හරි value දාන්න මතක තියාගන්න. මේකේ ohms ගණන් වල ඒවා තිනවා, kilo ohms ගණන් වල තිනවා හරියට දාන්න. ඒ වගේම මෙන්න මේ වගේ sinhala diodes කීපයක් තියෙනවා. මේ වගේ හරියට පැත්ත බලලා දාන්න. ඒ වගේම
BD series එකේ transistor ටික හරියට පැත්ත බලලා දාන්න. මොකද මේකේ මූණට මූණලා තියෙනවා, දෙපැත්තට තියෙනවා. මොකද transistor තුනක් තියෙනවා. ඒ තුන හරියට බලලා පැති ටික දාන්න මතක තියාගන්න. ඉතින් යාළුනේ පාසන කොටත් ඔයාලා මේ බෝඩ් එක නම් ගත්තේ, මේ බෝඩ් එකේ ටින්ට් ලේයර් එකක් ඕනේ නැහැ. මේක හොඳ පාත් ඝනකමට තියෙනවා. මොකද JLC PCB ලාගේ PCB කොහොමත් ක්වොලිටි වැඩි. ඉතින් ඔයාලා හදිසියර ඔයාලම print කරගන්නවා නම් අනිවාර්යයෙන්ම උඩින් ටින්ට් ලේයර් එකක් EM වලින් අනිවාර්යයෙන්ම අඳින්න. output side එකේ IC පැත්ත ඕනේ නැහැ. output side එකේ අනිවාර්යෙන් ටින්ට් ලේයර් එකක් අඳින්න. ඒ කියන්නේ EM වලින් පාත් ටික ඔක්කොම ගන්න. ඉතින් මම කම්ප්ලීට් කරලා ඉවරයි. සම්පූර්ණ කැපැසිටර්ස් ටික ෆිල්ම් කැපැසිටර්ස් දාලා දෙන කොළපාට අර පරිප්පුවට දාන්න එපා. මොකද ලංකාවේ නේම හරිනේ. ඉතින් ඉන්ඩක්ටර් ගැන කතා කරොත් මේකට පාවිච්චි කරන්නේ මම 30 mm, ඒ කියන්නේ සෙන්ටිමීටර 3ක උසක් තියෙන, ඒ වගේම සෙන්ටිමීටර 1ක් පළල තියෙන ඉන්ඩක්ටර් එකක්. සෙන්ටිමීටර 3ක් උස කෝර් එක මම 2 mm කම්බිගෙන මිලිමීටර 2 කම්බියකින් වට 29ක් ඔතලා තියෙනවා. ඉතින් මේක ළඟ ළඟ ඔතන්න නැත්නම් වට 29 ඔතා ගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා හරියට ඔතන්න ඊට පස්සේ ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් MOSFET එක යට පැත්තෙන් උඩට එන්නේ. මොකද මේක හීට් සිංක් එකේ යට පැත්තට. මොකද මේක ගොඩක් රත් වෙන්නේ නැහැ. මේ ක්ලාස් D ඇම්ප් රත් වෙන එක හරිම අඩුයි. මොකද හරිම efficient amplifiers මේවා. මේ වගේ රත් වීම හරිම අඩුයි. පොඩි හීට් සිංක් එකක් තමයි මේකට යූස් කරන්න ඕනේ. ඒ හින්දා මේ වගේ බෝඩ් එක යට පැත්තෙන් දාලා එනතව් දෙක දීලා තියෙන උඩ පැත්තෙන් නැත්නම් ඔයාලා හීට් සිංක් එකට එනතව් දාලා විදලා පස්සේ උඩින් තියලා පාස්සන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි මේ බෝඩ් එකේ එන්නේ. සම්පූර්ණ කම්ප්ලීට් කරාට පස්සේ ඔකේ මේකේ ඔයාලට පේනවා ඉතින් අවුට්පුට් වල මම පොඩි කම්බි දාලා දෙනවා ජම්පර්ස් එලියට ගන්න. ඉතින් ඔයාලත් මේ විදිහට කම්බි දාන්න මේ පැත්තට මේ දෙපැත්තට. ඒ වගේම මෙතන තියෙනවා 12 වෝල්ට් සප්ලයි එකක් වෙනම දෙන්න ඕනේ, බයස් සප්ලයි එක. ඊට අමතරව මේකේ සිග්නල් ඉන් එක ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඉතින් මම 12 වෝල්ට් එක මම වීඩියෝ එකේ අන්තිම ටෙස්ට් එකේදී පෙන්නන්නම් කොහමද 12 වෝල්ට් ඉන් කරන්න කියලා. අනිවාර්යෙන් මේකට 24 වෝල්ට් අමතරව 12 සෙපරේට් දෙන්න ඕනේ. මොකද ඒ IC එකට 12 drive කරන්න ඕනේ හින්දා. ඉතින් ඕක තමයි මගේ complete circuit එක. එහෙනම් අපි දැන් මේකේ test drive එකක් පදිමු. එහෙනම් මේකේ දැන් මම supply දෙන විදිය වලට කියන්නම්. ඉතින් මම මේකට heat sink එකක් දාන්නේ නැහැ දැන් මේ වෙලාවේ. 24 වෙනකොට මම 19 supply එකක් දීලා දෙනවා. මෙතන 12 input එක දෙනවා. ඉතින් මේ පැත්තට speaker output එක high කරන්න ඕනේ. ඉතින් මේවට වෙන සුදුයි කළු wire දෙයක් තියෙනවා. ඒක මම මෙන්න මේ Dell පරණ charger එකක් අරගත්ත laptop charger එකක් 19 volts. ඉතින් ඉස්සරව මම 19 තමයි දෙන්නේ. ඊට පස්සේ ස්පීකර් දෙක හයි කරගන්නවා මෙතනට. මෙන්න මේ විදිහට පොඩි ස්පීකරයක් තමයි ඉස්සරම ටෙස්ට් වලට මම පාවිච්චි කරන්නේ. පොඩි මගේ ටෙස්ට් ස්පීකර් වල මගේ වීඩියෝ දන්නවනම් ඔයා මේ ස්පීකරේ අඳුරනවා. ඉතින් මේ විදිහට ස්පීකර් හයි කරගන්නවා. ඒ වගේම දැන් අපිට මේකට අවශ්‍ය වෙනවා IC එක drive කරන්න. කියන්නේ PWM IC එක drive කරන්න 12 volt. ඒක අපි වෙනම 12 volt supply එකක් දෙන්න ඕනේ. මේ class D amp වල අනිවාර්යයෙන්ම MOSFET එකෙන් එහා පැත්ත drive වෙන පැත්තට 12 volt line එක දෙන්න ඕනේ. මොකද high voltage නම් 12ට වඩා වැඩි නම්. ඉතින් මේක 12ට වඩා වැඩි. ඒ නිසා MOSFET පැත්තට නැතුව අනිත් පැත්තට 12 volt ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට 12 volt දෙනවා. ඊට පස්සේ යාළුනේ අපි මේකට 19 සප්ලයි දෙන්නත් ඕනේ. ඉතින් මම මේන මේ විදිහට ලැප්ටොප් චාර්ජරේට සප්ලයි දෙනවා. පුරයි දන්නේ නැහැ. ඔන්න දුන්නා. හරි. දැන් අපි බලමු මේකේ ටච් කරලා මෙන්න මේ විදිහට හම් එක එනවා. ඉතින් එහෙනම් මගේ වැඩේ සාර්ථකයි. අපි දැන් බලමු ලොකු ස්පීකර් දෙකකට මේක හයි කරලා. යාළුවනේ මම මෙහෙම වොයිස් කරනවා අදත්. මොකද අදත් සාර්ථක ලෙස වැඩේ නියමටම තියෙනවා. ඉතින් ඔබට පේන ඇති මේකේ MOSFET දෙකට heat sink එකක්වත් නැහැ. දැන් මම චෙක් කරන්නේ එහෙම. ඔයාලට මම මේක බොරු කියලා හිතනවා නම් දැන් මම මේකට audio in කරලා තියෙන්නේ. මෙන්න මේ wire එක හරහා මගේ lap එකෙන් තමයි මම in කරලා තියෙන්නේ. ඉතින් මම මෙතන දැන් attach කරන්න මොකුත් වෙන්නේ නැහැ. හැබැයි මම මේක මෙතනින් අයින් කරලා ඔබට පේන ඇති ඩක්කයි මේ TL 400 නම්බරේ TL 494 කියන IC එක හිතන්නේ SMPS switching mode power supply හදන්න විතරයි කියලා. ඉතින් ඒක බොරු කියලා ඔප්පු කරන්නත් එක්ක තමයි. මොකද මේක ගොඩක් ඉස්සරින්නම් කරන සර්කිට් එකක්. මේක මගේ සර්කිට් එක නෙමෙයි. මේක මේ මමත් ගත්ත එක. ඉලෙක්ට්‍රොනික 320 volt.com එකෙන් ගොඩක් පරණ වල දන්නවා බ්ලොග් එකක්. ඉතින් ඒකේ ඒ කාලේ ඉඳන් තිබ්බට මම හදන්න කම්මැලිකම හිටියේ. මොකද ඒක කම්පෝනන්ට්ස් ටිකක් අර වැඩියෙන් තියෙන නිසා. හැබැයි ඇත්තටම හදනකොට තමයි තේරෙන්නේ ඇත්තටම ලොකු කම්පෝනන්ට් ප්‍රමාණයක් නැහැ. මම මේකේ ඩොට් බෝඩ් එක පාසන්න පුළුවන් ඩයග්‍රෑම් එකක් දෙන්නම්. එච්චර සරලයි. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ විදිහට නන් කොපිරයිට් සින්දුව ප්ලේ කරනවා.
කලින් මම කිව්වා වගේ මේක ආයි පැහැදිලි කරන්න නම් ඔයාලට ගොඩක් අයට පැහැදිලි වෙන්න පුළුවන්. ඉතින් මෙතන මේ 12 volt supply එක තියෙන්නේ මෙන්න මේ IC එක සහ MOSFET එක drive කරන power එකට සහ MOSFET එක drive කරන්න. මේ පැත්තේ තියෙන්නේ මෙන්න මේ main supply එක 24. මම කලින් ඉඳලා තිබ්බේ 19 supply දැන් මදි හින්දා 24 දුන්නා. 24 න් මේකට in කරලා තියෙනවා. දැන් මම play කරන්නම් ආයේ. ඔයාලට මම දැන් පෙන්වන්න යන්නේ මේක ක්ලාස් D ඇත්තම ක්ලාස් D කියන එක. ඉතින් මම දැන් ඔසිලෝස්කෝප් එකේ මෙන්න මේ විදිහට මම අවුට්පුට් එකට තියනවා. ඔයාලට පේනවා ඇති kHz 9 එක ෆ්‍රීකවෙන්සි එකකින් මේක සාමාන්‍ය වලට 109 එක ෆ්‍රීකවෙන්සි එකකින් මේක ස්විච් වෙනවා. ඉතින් ඒ සද්ද අපිට ඇහෙන්නේ නැහැ අවුට්පුට් එකේ මොකද ෆිල්ටර්ස් තියෙන හින්දා. දැන් මේ තියෙන ඉන්ඩක්ටර් එක සහ කැපැසිටර්ස් හින්දා අපිට ඇහෙන්නේ නැහැ. ඉතින් දැන් බලමු මේක සින්දුව ප්ලේ වෙනකොට කොහොමද වැඩ කරන්නේ කියලා. දකින්නේ මේකේ ඉතින් මේ ප්ලේ වෙනකොට කියන්නේ ඔඩියෝ එක ප්ලේ වෙනකොට ඔයාලා දැක්ක ස්කෝර් වේව් එකේ විත් එක අඩු වැඩි වෙනවා කියන්නේ PWM එකක් තමයි වුනේ. හැබැයි අපි දැන් බලමු අවුට්පුට් එක කොහොමද මේ විදිහට එතකොට හැසිරෙන්නේ කියලා. හරි දැන් මම ස්පීක අවුට් එකට ස්පීකර් දෙක අවුට් එකට මම ග්‍රවුන්ඩ් එකයි මගේ ඔසිලෝස්කෝප් එකයි ක්ලික් කරගත්තා. දැන් මම ප්ලේ කරලා පෙන්නන්න. නැති මේක වෙනස. ඉතින් මේ දවස් ටිකේ මම ඇම් ගොඩක් වලට අරන් ආවා. ඉතින් ඇම් ම තමයි ගොඩක් අරන් ආවා. ඉතින් මේකට මම දැන් ඊළඟට වී ට්‍රයි කරලා බලනවා වෝල්ටේජ් වැඩි කරලා හරි ගියොත් කියන්නම්, නැත්නම් මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම් පිච්චුණා කියලා. මොකද සමහර කට MOSFET එක යන්නත් ඉඩ තියෙනවා. මොකද මේක ගොඩක් කරාට මේකේ බ්ලොක් එකේ දාලා තිබ්බේ වෝල්ටේජ් එක මැක්සිමම් 24ක් දෙන්න කියලා. මම දැන් ඊළඟට දෙන්න හදනවා මේක ඩබල් 50ක් දෙන්න ට්‍රයි කරනවා. අපි බලමු හරියයිද කියලා. ඉතින් මන් දුන්නා මේකට වෝල්ට් 50ක්. කැප් ටික ඇත්තට බොරොත් මට ඇත්තටම බලන්න අමතකුණා. කැප් ටික තිබේ වෝල්ට් 24 කැප් තිබ්බේ ඔක්කොම පිපරුවා. ඒකත් මරු වැඩේ. හැබැයි ඒත් මේක වැඩ කරනවා. ඒ කියන්නේ දැන් මම මේක 0 දුන්නා. ඒ කියන්නේ MOSFET වලට මුකුත් වෙලා නැහැ. කැප් ටික ඩැමේජ් වෙලා. බලමු කැප් මම වැඩි වෝල්ටේජ් දාලා ට්‍රයි කරලා බලන්නම්. ඒ මොනවත් මම ෂෝට් වීඩියෝ එකක් හරි දාන්නම්. එහෙනම් මේ වගේ එපිසෝඩ් වලත් වීඩියෝ කරන් එන්නම්. තව වැඩි ගොඩක් දේවල් දිනන අර අලිත් අලියට එකේ මම කමර්ෂල් ටයිප් PCB එකක් ඩිසයින් කරන ගමන් ඉන්නේ. ඒකත් ඉස්සරහට ගේනවා. එහෙනම් අලුත් වීඩියෝ කරන් එනකම් බලාගෙන ඉන්න.